ශ්‍රී ලංකාවට ඩොලර් උල්පත කරගත හැකි ප්‍රධානතම ස්ථානය වන්නේ වරායයි. මේ දක්වා පැවතියේ රන් බිත්තර දමන කිකිලිය මරා බිත්තර ගැනීමක්. සරල ලෙස කියන්නේ නම් වරායත් කොටස් කර විකුණාගෙන කෑමක්. මේ වෙනුවෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ස්ථානාධිපති ලෙස පත් කර ඇත්තේ අතිශය දේශපාලන හිතෛෂීවන්තයින්. මෙවැනි හිතෛෂීවන්තයින් ඩොලර් ලක්ෂ ගණනක් කොල්ලකෑ අයුරු මේ වන විට හෙළිව තිබෙනවා. ඒ ඩිව් ගුණසේකර කෝප් කමිටු සභාපති ඉදිරිපත් කළ වාර්තාවෙන්. එම වාර්තාවෙන් මෙම ඩොලර් කොල්ලය පිළිබඳ එක් පැතිකඩක් හෙළිව තිබෙනවා. මෙම වාර්තාවෙන් උපුටා ගැනීමක්. සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් වෙතින් ලැබිය යුතු මුළු මුදලින් කපා හැරීමට අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තීරණය කරන ලද ඇමරිකා ඩොලර් 24,24,285ක ප්‍රාග්ධනය සම්බන්ධයෙන් වත්මන් තත්ත්වය පිළිබඳ කාරක සභාව ප්‍රශ්න කළේය. උපුටා ගැනීම අවසන්. සතෙන් සතේ එකතු කරලා කොට නැගූ ආයතනයක ඩොලර් 24,00,000ක් එක් පෑන් පහරකින් කපා හැරීමක් මෙමකින් සිදුව තිබෙනවා. එදා වරාය අධිකාරිය තිබුණේ වරාය සහ මහා මාර්ග අමාත්‍යංශය යටතේ. අධ්‍යක්ෂක මණ්ඩලයේ තීරණයකට අනුව මෙසේ කපා හැර ඇත්තේ ඇමතිවරයාට ඉහලින් සිටිමින් නොවේ. මේ ඩොලර් කොල්ලය සිදු කරන ලද එක් ආකාරයක් පමණි. මේ ආකාරයට කාබාසිනියා කළ මහජන මුදල් යළි අත්පත් කර ගැනීම වත්මන් ආණ්ඩුවේ වගකීමක්. ඒ කාර්ය සිදු කරන තුරු ජනතාව බලා සිටිනවා.